අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාස 8 වන බ්‍රහස්පතින්දා දිනය බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් හඳුනාගත් කොරෝනා පොකුරේ ආසාදිතයන්ගේ ශරීරගත වී ඇති වෛරස් සාන්දණය ඉතා අධික මට්ටමක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. මේ පොකුර සම්බන්ධයෙන් මෙන්ම පළමු තොරතුරු වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාව මෙන්ම ඇයගේ ආශ්‍රිතයන් ඇසුරෙන් සොයාගත් නව ආසාදිතයන්ගේ ශරීර තුළ වෛරස් අධික සාන්දණයක් අඩංගු වී ඇති බව තමා වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් තොරතුරු විමසා බැලූ විට දැනගන්නට ලැබුණු බවද ඔහු පවසනවා. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් ආශ්‍රිතයන්ගෙන් ශරීරගත වී තිබූ කොරෝනා වෛරසයේ ස්වභාවය මේ නව පොකුරේ ආසාදිතයන්ගෙන් ශරීරගත වී ඇති කොරෝනා වෛරසයේ ස්වභාවයට සාපේක්ෂව අධික සාන්දරණයකින් යුක්ත වීම තුළ වෛරසයේ යම්කිසි වෙනසකට ලක් වී ඇතැයි අනුමාන කළ හැකි බවද ඔහු පවසනවා. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ හරහා එක් පුද්ගලයෙකුෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩකඩ ඉතා ඉහළ අගයක් ගන්නා බවත් වෛද්‍යවරයා අවධාරණය කරා. පසුගිය කාලයේදී මෙරටින් වාර්තා වූ සියලුම කොරෝනා රෝගීන්ගේ මූලක්ෂය සොයා ගැනීමට හැකි වුවත් මේ පොකුර හඳුනාගත් පළමු ආසාදිත කාන්තාවට රෝගය ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ නිශ්චිත මූලක්ෂයක් මේ වනතුරුත් හෙළිකර ගැනීමට නොහැකි වීම භයානක තත්ත්වයක් බවත් හේතෙම අවධාරණය කරන අතර සමාජය තුළ කොරෝනා ආසාදිත රෝගීන් නැති බව පැවසූ වකවානුවක මේ කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ නිශ්චිත මූලක්ෂයක් සොයා ගැනීමට නොහැකි වූයේ නම් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තුළ හෝ සමාජය තුළ වෛරසය ව්‍යාප්ත වී තිබී ඇතැයි අනුමානය කළ හැකි බවද පවසන වෛද්‍යවරයා තවදුරටත් පවසමේ මේ සිද්ධිය පිළිබඳව සම්පූර්ණ විස්තරය රටට හෙළිදරව් කිරීම අතිශය වැදගත් බව